චෝල රාජවංශයේ ආදිත්‍ය කියන පාලකයාගෙන් පස්සේ බලයටපත් වෙන්නේ ඔහුගේ පුතා වෙච්ච පළවන පරන්තක රජතුමා. මේ පළමුවන පරන්තක රජතුමාගේ රාජ්‍ය කාලයත් චෝල අධිරාජ්‍ය ඉතිහාසය ගැන කතා කරනකොට වැදගත් රාජ්‍ය අවධියක් විදිහට අපිට සලකන්න පුළුවන්. මේ පළවෙනි පරන්තක රජතුමා කේරළ පාලකයන්ගේ ඊට පස්සේ ගංග රාජවංශයේ පාලකයන්ගේ සහ කොයිම්බතෝර ප්‍රදේශයේ පාලනය කරපු ප්‍රධානීන්ගේ සහයෝගය ලබාගෙන ආක්‍රමණ කීපයක් දියත් කරලා ජයග්‍රහණය ලබා ගත්තයි කියලා දකුණු ඉන්දියානු මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. මේ පළවෙනි පරන්තක රජතුමාගේ රාජ්‍ය කාලයේ මුල් අවදී ලබාගත් ජයග්‍රහණ පිළිබඳව කතා කරනකොට වැදගත් ජයග්‍රහණයක් තමයි පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කළා ජයග්‍රහණය කිරීම. මේ කාලයේ වෙනකොට පාණ්ඩ්‍ය රාජධානිය පාලනය කරන්නේ දෙවන රාජසිංහම් කියන රජතුමා. මේ දෙවන රාජසිංහම් රජතුමාට විරුද්ධව පාණ්ඩ්‍ය රාජධානිය ආක්‍රමණය කළා ජයග්‍රහණය කළා පාණ්ඩ්‍ය රාජධානිය අගනගරයේ වෙච්ච මදුරාව ජයග්‍රහණය කළායි කියලා මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. මේ සටනින් පරාජයට පත් වෙච්ච දෙවන රාජසිංහම් කියන පාණ්ඩ්‍ය රජතුමා නැවතත් පළවෙනි පරන්තක කියන චෝල රජතුමාට විරුද්ධව සටන් කරනවා. ඒ සටන් කරන්නේ තනිවම නෙමෙයි ලංකාවේ මේ වෙනකොට හිටපු පාලකයා වෙච්ච පස්වන කාශ්‍යප රජතුමාගේද ආධාර ලබාගෙන තමයි චෝල පරන්තක රජතුමාට විරුද්ධව සටන් කරන්නේ. නමුත් මේ සටනිනුත් දෙවන රාජසිංහම රජතුමාට පරාජයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි චෝල පාලකයා වෙච්ච පළමුවන පරන්තක රජතුමා ජයග්‍රහණය කරනවා. මේ සිදුවීමෙන් නවතින්නේ නැහැ මේ පළවෙනි පරන්තක රජතුමා. පළවෙනි පරන්තක රජතුමා නැවතත් තුන්වෙනි වතාවට පාණ්ඩ්‍ය රාජධානිය ආක්‍රමණය කරලා ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරනවා විතරක් නෙමෙයි දෙවන රාජසිංහම් කියන පාණ්ඩ්‍ය රජතුමාව පාණ්ඩ්‍ය රාජධානියෙන් පළවා හරිනවා. මේ වෙලාවේදී පාණ්ඩ්‍ය රජතුමා වෙච්ච දෙවන රාජසිංහම් රජතුමා ආධාර පතාගෙන ලංකාවට පැනලා එනවා. මේ තුන්වෙනි වතාවේ කරන ලද ආක්‍රමණයනුත් ජයග්‍රහණය කරපු පළවෙනි පරන්තක රජතුමා විශේෂ විරුද නාමයක් පාවිච්චි කරනවා. මේ විරුද නාමය තමයි මදුරෙයියුම් ඊලමුම් කොණ්ඩ. මදුරාව සහ ලංකාව ජයගත් තැනැත්තා කියන අර්ථය තමයි ඒකේ තියෙන්නේ. ඒකට හේතුව තමයි දෙවන රාජසිංහම් කියන පාණ්ඩ්‍ය රජතුමා ලංකාවේ පස්වන කාශ්‍යප රජතුමාගෙන්ද ආධාර අරගෙන පළවෙනි පරන්තක රජතුමාට විරුද්ධව සටන් කරනවා. එතෙන් එතකොට මෙතෙන්දී පළවෙනි පරන්තක රජතුමා පරාජය කරන්නේ පාණ්ඩ්‍ය හමුදාව විතරක් නෙමෙයි ලංකාවේ හමුදාවත් පරාජයට පත් කරනවා. ඉතින් මේ චෝල පළවෙනි පරන්තක රජතුමා අතින් ලංකාවේ සහ පාණ්ඩ්‍ය රාජධානි දෙකේම හමුදාව පරාජයට පත්වීම නිසා මේ පළවෙනි පරන්තක රජතුමා මදුරෙයියුම් ඊලමුම් කොණ්ඩ කියන විරුදය පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ පළවෙනි පරන්තක රජතුමා අර මුල්ම අවස්ථාවේදී මදුරාව ජයගත් අවස්ථාවේදී එතෙන්දිත් විරුද නාමයක් පාවිච්චි කරනවා. ඒ තමයි මදුරෙයි කොණ්ඩ කියන විරුද නාමය. ඒ කියන්නේ මදුරාව ජයගත් තැනැත්තා, පාණ්ඩ්‍යයන්ගේ අගනුවර වෙච්ච මදුරාව ජයගත් තැනැත්තා කියන අර්ථය තමයි තියෙන්නේ. එතකොට මේ පාවිච්චි කරපු විරුද නාම තුලිනුත් මේ පළවෙනි පරන්තක රජතුමාගේ ජයග්‍රහණ හොඳින් පැහැදිලි වෙනවා. ඉතින් මේ තුන්වෙනි වතාවට පළවෙනි පරන්තක රජතුමා පාණ්ඩ්‍ය රාජධානිය ආක්‍රමණය කරපු අවස්ථාවේදී පාණ්ඩ්‍ය රාජධානියේ පාලකයා වෙච්ච දෙවන රාජසිංහම් කියන රජතුමා ලංකාවට පැනලා එනවා ආරක්ෂාව පතා. මේ වෙලාවේදී ලංකාව පාලනය කරන්නේ හතරවන දප්පුල කියන රජතුමා. මේ කාලේ වෙනකොට ලංකාවේ දේශපාලනික වශයෙන් අවුල් වියවුල් තිබිච්ච අවධියක්. පාණ්ඩ්‍ය රජතුමා ලංකාවට ඇවිල්ලා මේ හතරවන දප්පුල රජතුමාගෙන් ආධාර ඉල්ලනවා චෝල රාජධානියට විරුද්ධව සටන් කිරීම සඳහා. චෝල රාජධානියේ පළවෙනි පරන්තක රජතුමාට විරුද්ධව සටන් කළ තමන්ගේ රාජධානිය අහපව් ලබා ගැනීම සඳහා අපේ හතරවන දප්පුල රජතුමාගෙන් ආධාර ඉල්ලනවා. නමුත් ලංකාවේ තිබිච්ච දේශපාලන තත්ත්වයේ යහපත් තත්ත්වයක් නොවුන නිසා හතරවන දප්පුල රජතුමා මේ වෙලාවේදී පාණ්ඩ්‍ය රජතුමාට ආධාර දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ අවස්ථාවේදී දෙවන රාජසිංහම් කියන මේ දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රජතුමා තමන් දකුණු ඉන්දියාවේ ඉඳන් අරගෙන ආපු රාජ කකුද භාණ්ඩ ආරක්ෂාවට
හතරවන දක්කුල රජතුමා යටතේ තියලා තමන්ගේ මෑණියන්ගේ රාජධානිය වෙච්ච කේරළයට පැනලා යනවා. මේ රාජකකුද භාණ්ඩ කියලා කියන්නේ රජකම ලබා ගැනීමේදී අභිෂේක උත්සවය පවත්වන්න අවශ්‍ය කරන්නා වූ සුවිශේෂී භාණ්ඩ කීපයක් තමයි රාජකකුද භාණ්ඩ කියලා කියන්නේ. රාජාභිෂේකයේ පවත්වන්න මේ භාණ්ඩ ටික අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් දැන් මේ පාණ්ඩේ රජතුමා මේ සියලුම රාජකකුද භාණ්ඩ ලංකාවේ තියලා කේරළයට පැනලා යනවා. මේ වෙලාවේදී මේ රාජකකුද භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් පළවෙනි පරන්තක කියන මේ චෝල රජතුමා ලංකාව ආක්‍රමණය කරනවා. මේ පළවෙනි පරන්තක රජතුමා ලංකාව ආක්‍රමණය කරන අවස්ථාවේදී ලංකාවේ ඉන්නේ හතරවන දක්පුල රජතුමා නෙමෙයි. මේ වෙනකොට ලංකාවේ ඉන්නේ හතරවෙනි උදය රජතුමා. මේ පළවෙනි පරන්තක රජතුමා අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය කරපු අවස්ථාවේදී මේකට මුහුණ දීමට නොහැකිව හතරවෙනි උදේ රජතුමා අර පාණ්ඩ රජතුමා ගෙනත් දීපු රාජකකුද භාණ්ඩත් අරගෙන ලංකාවේ දකුණු ප්‍රදේශයට නැත්නම් රුහුණු ප්‍රදේශයට පැනලා යනවා. අනුරාධපුරය ආක්‍රමණය කරපු පළවෙනි පරන්තක රජතුමා අනුරාධපුර නගරය මංකොල්ල කාලා විනාශ කරනවා. මෙන්න මේ කාලෙදී දකුණු ඉන්දියාවේ චෝල රාජධානිය තුල තවත් සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ කාල වෙනකොට දකුණු ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශයේ බලවත් වෙච්ච තවත් රාජධානියක් තමයි රාෂ්ට්‍රකූට රාජධානිය. මේ රාෂ්ට්‍රකූට රාජධානියේ ප්‍රබල පාලකෙක් වෙච්ච දෙවන කෘෂ්ණ රජතුමා චෝල රාජධානිය ආක්‍රමණය කරනවා. මේ වෙනකොට පළවෙනි පරන්තක රජතුමා ලංකාව ආක්‍රමණය කරලා හිටියේ. ඉතින් මේක ආරංචි වෙනවා මේ පළවෙනි පරන්තක රජතුමාට. මේ නිසා මේ පළවෙනි පරන්තක රජතුමා නැවතත් චෝල රාජධානියට ආපසු යනවා. ගිහිල්ලා මේ චෝල රාජධානියට විරුද්ධව ආක්‍රමණය කරමින් හිටපු දෙවන කෘෂ්ණ කියන රජතුමාට විරුද්ධව සටන් කරනවා. පළවෙනි පරන්තක චෝල රජතුමා සහ දෙවන කෘෂ්ණ කියන රාෂ්ට්‍රකූට රජතුමා අතර ඇතිවෙන මේ සටන වල්ලාල කියන නම් ස්ථානයේදී ඇතිවෙනවා කියලා තමයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සටනෙන් රාෂ්ට්‍රකූට රජතුමා වෙච්ච දෙවන කෘෂ්ණ රජතුමා පරාජයටපත් වෙනවා. මේ අනුව පළවෙනි පරන්තක කියන මේ චෝල රජතුමාට තමන්ගේ චෝල රාජ්‍ය ආරක්ෂා කරගෙන බලය ශක්තිමත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ පළවෙනි පරන්තක කියන චෝල රජතුමාගේ පාලනය යටතේ චෝල රාජධානියේ බලය උතුරින් පෙන්නාර නදිය දක්වාත් දකුණින් කොමරින් තුඩුව දක්වාත් නැගෙනහිරින් කේරළ රාජධානිය සහ බටහිර ගංග රාජධානිය දක්වාත් ව්‍යාප්ත වෙලා ගියා කියලා මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. මේ පළවෙනි පරන්තක රජතුමාගේ කාලෙදී නැවතත් රාෂ්ට්‍රකූට ආක්‍රමණයකට මුහුණ දෙන්න මේ පළවෙනි පරන්තක රජතුමාට සිද්ධ වෙනවා. රාෂ්ට්‍රකූට රාජධානියේ තවත් පාලකෙක් වෙච්ච තුන්වන කෘෂ්ණ රජතුමා මේ චෝල රාජධානිය ආක්‍රමණය කරනවා. මේ අවස්ථාවේදී පළවෙනි පරන්තක රජතුමා රාෂ්ට්‍රකූට තුන්වන කෘෂ්ණ රජතුමාට විරුද්ධව සටන් කරනවා තමන්ගේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා. මේ සටන තක්කෝලම් කියන ස්ථානයේදී ක්‍රිස්තු වර්ෂ 949 දී පමණ සිද්ධ වෙනවා. මේ සටනින් හැබැයි පළවෙනි පරන්තක කියන චෝල රජතුමා පරාජයට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි චෝල රාජධානියට අයිති වෙලා තිබෙච්ච තොණ්ඩ මණ්ඩලම් කියන ප්‍රදේශය රාෂ්ට්‍රකූට පාලකයා විසින් අල්ලා ගන්නවා. මේ අනුව මෙච්චර කාලයක් චෝල රාජ්‍යයට අයිති වෙලා තිබෙච්ච තොණ්ඩ මණ්ඩලම් කියන ප්‍රදේශය අහිමි වෙනවා. මේ සිදුවීමත් එක්ක චෝල රාජධානියේ බලය තරමක් දුර්වල බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ තක්කෝලම් කියන සටනෙන් පරාජයට පත් වෙච්ච පළවෙනි පරන්තක රජතුමාගේ පුතා වෙච්ච රාජාදිත්‍ය කුමාරයාත් මිය ගියා කියලා තමයි මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ සටන චෝල බලය විශාල වශයෙන් දුර්වල කරන්න හේතු වෙනවා. පළවෙනි පරන්තක රජතුමාගේ රාජ්‍ය කාලය ගැන කතා කරනකොට මේ රජතුමා විසින් භාවිතා කරපු විරුද නාම කීපයක් මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම චෝල සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. පරකේශරී වර්මන්, වීර නාරායන, දේවේන්ද්‍ර, චක්‍රවර්ති පණ්ඩිතවත්සල, කුංජරමල්ල, ශූර ශුලාමණි මෙන්න මේ වගේ විරුද නාම රස මේ රජතුමා විසින් පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් හිතන්න පුළුවන් අපිට මේ පළවෙනි පරන්තක කියන මේ චෝල රජතුමා විශාල වශයෙන් සටන් මෙහෙවලා
රාශියකින් ජයග්‍රහණය ලැබුවා කියලා. කොහොම නමුත් අවසානයේදී රාෂ්ට්‍රකූට තුන්වන කෘෂ්ණ රජතුමත් එක්ක ඇතිවෙච්ච තක්කෝලම් සටනින් තොණ්ඩ මණ්ඩලම් ප්‍රදේශය අහිමි වෙනවා. ඒත් සමග චෝල බලය විශාල වශයෙන් දුර්වල බවට පත් වෙනවා. මේ පළවෙනි පරන්තක රජතුමාගෙන් පස්සේ බලයට පත් වෙන්නේ ඊටාම දුර්වල පාලකයෝ. බණ්ඩරාදිත්‍ය, දෙවන පරන්තක, දෙවන ආදිත්‍ය මෙන්න මේ වගේ පාලකයෝ තමයි බලයට පත් වුණා කියලා චෝල මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. මේ සියලුම දෙනා දුර්වල පාලකයෝ. මේ නිසා චෝල බලය එන්න 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 එන්නම දුර්වල බවට පත් වෙනවා. ඉතින් පළවෙනි පරන්තක රජතුමාගේ රාජ්‍ය කාලය ආරම්භ වෙනකොට තිබිච්ච ප්‍රබල බව මේ පළවෙනි පරන්තක රජතුමාගේ අවසානයත් ඉන් පස්සේ කාලයත් සසඳා බලනකොට ටික ටික දුර්වල වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ චෝල රාජ්‍ය නැවතත් යම්කිසි ස්ථාවර මට්ටමකට ඇවිල්ලා ප්‍රබලත්වයට පත් වෙන්නේ පළවෙනි රාජරාජ කියන රජතුමාගේ පාලන අවධිය තුල. ඉතින් මෙතනින් පස්සේ කාලයක තමයි චෝල රාජධානී බලය සැලකිය යුතු මට්ටමේ විශාල ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වෙලා අධිරාජ්‍යයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒක එක නියමුවෙක් බවට පත් වෙන්නේ පස්සේ කාලයක රජ වෙන පළවෙනි රාජරාජ රජතුමා.